ආරම්භයේදීම මම ඔබගෙන් ප්‍රශ්නයක් අහන්නම්. ඔබට මතකයිද ඔබගේ ගෙදරට ලියුම් අරගෙන එන ලියුම් මහත්තයා? කවුරු හරි කෙනෙක් හරි ඉන්නවා නම් අත උස්සන්න ලියුම් අරන් එන ලියුම් මහත්තයාට පොල්ලකින් ගහපො. කවුරුත් නැහනේ. මොකද පින්වතුනි ඔය ලියුම් අරන් එන ලියුම් මහත්තයා එක දවසක අරන් එනවා ඔබට රස්සාවෙන් හෝ ආණ්ඩුවෙන් හෝ යාළුවෙක්ගෙන් හෝ ලැබෙන්න තියෙන මුදලක්. ඔය ලැබෙන්න තියෙන මුදල අරන් එන්නෙත් එතුමනේ. ඒ කියන්නේ එක චෙක් එකක් හරි කමන්නේ මොකක් හරි දෙයක් ඔබට සීනි දෙයක් අරන් එනවා. ඒක අරන් ආවට පස්සේ ඔබ බොහෝම සතුටින් ඒක බාර ගන්නවා. ඒ වගේම පින්වතුනි යම් දවසක ආණ්ඩුවෙන් හෝ කොහෙන් හරි තැනකින් ඔබට දඩයක් ගහනවා. දැන් ඔය දඩේ ගෙවන්න ඕනේ කියන ඒ රිසිට් එක අරන් එන්නෙත් කවුද? තැපැල් මහත්තයාමයි නේද? දැන් එතකොට අර මුලින් එන චෙක් එක අරන් ආවට පස්සේ ආ මහත්තයෝ ඉඳගන්න මහත්තයෝ කියලා කන්න බොන ටිකක් දීලා සලකලා අර දඩේ අරන් ආවට පස්සේ ඔහොම ඉඳගනින් මහත්තයෝ කියලා පොල්ලක් අරන් තඩි බානවද ඔබ? කරනවද? නෑ. එහෙම කළොත් ඒක සුදුසුද? නෑ. ඒක ඔබට හොඳටම වැටහෙනවද? එහෙම කරන එක සුදුසු නෑ කියලා. මොකද හේතුව පින්වතුනි ඒ අරන් එන දෙකම අපිට අයිති එකක්නේ. අපිට අයිති එකක් නම් ඔය අරගෙන ඉන්නේ අරගෙන එන කෙනාට දොස් කියලා ගහලා බැනලා හරියන්නේ නැහැ, හොඳ කියලා කළා හරියන්නේ නැහැනේ. ඒ අරගෙන ඉන්නේ අපිට අයිති එකක්. එහෙනම් ඔබට හොඳටම විශ්වාස නම් ඔය කියන දේ ඔබ කවදාක්වත් එහෙම කරන්නේ නැහැ කියලා ඒ එන පුද්ගලයාට ගහන්න එපා ඉන්නේ යන්නේ නැහැ කියලා. එහෙනම් පින්වතුනි ඔබට බෑ මේ ලෝකෙන්න කිසිම සත්වයකට සාප කරන්න. ඔබට බෑ මේ ලෝකෙන්න කිසිම සත්වයකට ගහන්න බයින්න දොස් කියන්න කිසි දෙයක් කරන්න. ඔබට සද්ද නැතේ ඉන්න වෙනවා. ඔය ලෝක සත්‍යය ඔබ ගාවට අරගෙන ඉන්නේ මොනවද ඒ? ඉතින් ඔබගේ විපාකනේ. ඔබගේ විපාක නම් ඔබ ගාවට අරගෙන ඉන්නේ පින්විතනේ හොඳ විපාකේ අරන් එනකොට එයාට ඇලෙන්නයි. නරක විපාකේ අරන් එනකොට එයත් එක ගැටෙන්නයි යනවා කියලා කියන්නේ හරියට පින්විතනේ අර ලියුම් මහත්තයාට ගහනවා වගේ වැඩක් නෙමෙයිද? ඔබ හොඳට හිතලා බලන්න. මොකද පින්විතනේ අපි මේ දේවල් හොඳට මෙනෙහි කරලා බලන්න ඕනේ ඇයි තථාගතයන් වහන්සේ මෙහෙම දේශනා කළා තියෙන්නේ කියලා. නැතු මේ තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙනවනේ. ඒක නිසා අපි කාටවත් හිඟි හිංසා හැම කරන්න හොඳ නැහැ. ඒ එතනට ගියාට පස්සේ පින්වතුනි ඒක නිවන් දකින්න ක්‍රමය නෙමෙයි. නිවන් දකින්න ක්‍රමවේදය තුල අපිට වැටහෙන්න ඕනේ ඇයි? එතකොට අපිට තේරෙන්න ඕනේ මේක සාර දහමක්ද අසාර දහමක්ද කියලා. මේ ලෝකේ දහම් දෙකයි නේ තියෙන්නේ. එකක් සාර දහම අනිත් එක අසාර දහම. සාර දහම කියලා කියන්නේ පින්වතුනි යමකින් අපි පෙළෙනකොට දුකටපත් වෙලා ඉන්නකොට එයින් නිදහස් වීම උදෙසා කරන යම් වැඩ පිළිවෙලක් තියෙනවා නම් අන්න ඒක සාර දහම. අපි යමකින් පෙළිලා ඉන්නකොට දුකටපත් වෙලා ඉන්නකොට කොච්චර කළත් අපිට එතනින් මිදෙන්න බැරි වැඩ පිළිවෙලක් තියෙනවා නම් අන්න ඒක අසාර දහම. ඉතින් මේ ලෝකේ දහම් දෙකයි තියෙන්නේ, සාර දහමයි අසාර දහමයි. එහෙනම් දැන් අසාර දහම කියන එක පින්විතනි තේරුමක් නැහැ කරලා. එහෙනම් අපි හොයලා බලන්න ඕනේ අපි මේ කරන කියන මේ හිතන දේවල් සාර දහමට දයිති වෙන්නේ අසාර දහමට දයිති වෙන්නේ. පියුම් මහත්තයා අරගෙන එනකොට පින්වතුනි අර දඩේ දඩේ ගෙනාව නේද ඔබ කයට ගහනවා කියන එක පින්වතුනි ඒ කාන්තේම සාරකද්ද අසාරකද්ද කියන්න? අසාරක. මොකද හේතුව දඩේ නොගෙව ඉන්න බෑ නේද එතුමට ගෙවුවයි කියලා. දඩේ ගෙවන්න වෙනවා. එහෙනම් එතුමට ගහලා වැඩක් නෑ. එහෙනම් එතුමට ගහනවා කියන වැඩපිළිවෙල ඒ කාන්තේම අසාර දෙයක්. අසාර දෙයක් නම් පින්වතුනි මොට්ටේක් නෙමෙයි නම් කරන්නේ. ඕකයි තියෙන්නේ. අපි දැනගන්න ඕනේ අසාර දෙයද සාර දෙයද කියලා. සාර දෙය නම් කරනවා, අසාර දෙය නම් කරන්නේ නැහැ. ඔන්න ඔතන ඉන්න. දැන් බලන්න ඔබගේ මේ මුළු ලෝකෙම මං කෑලි දෙකකට ගෙනල්ලි වෙනවා. දැන් ඔබට කරන්න ටිකක් කිව්වා, නොකරන්න තව ටිකක් කිව්වා. ඔන්න ඔබට කරන්න පුළුවන් පින්විතනි ඔබ නිවනින් කෙලවර වෙනවා. මේ තථාගතයන් වහන්සේගේ දහම පින්විතනි මේ අල්ප මාත්‍රයේ තියෙන නිවන් දකින්න අවශ්‍ය වෙන්නේ එච්චරයි. ධර්මස්කන්ධ 84000ක් ඇති නිවන් දකින්න ඕනේ මේ බොහොම මාත්‍රයයි. හැබැයි ඒක ඔබ හොඳ අවබෝධයෙන් යුක්තව කරන්න ඕනේ. එහෙනම් හැම වැඩක්ම පින්වතුනි ඔබ හොඳට බලන්න මේක සාර උදයක්ද අසාර උදයක්ද කියලා. එහෙනම් අද අපිට හොඳ ආකාරම් පේන්න තියෙන දේ තමයි පින්වතුනි අපිට මොකක් හරි දෙයක්
ඔබට මොකක් හරි දෙයක් එනවනම් හොඳ දෙයක් හෝ වේවා නරක දෙයක් හෝ වේවා ඒ කාන්තින් මේ දේ ඉන්නේ මොකක් නිසාද තමන් කරගත්ත කර්මයට අදාළ විපාක නිසා එතකොට පින්වතුනි එහෙනම් ඒ විපාකේ ගෙනත් දෙන එක්කෙනත් එක්ක රණ්ඩු අල්ලන්න යන්න එපා ඒක තේරුමක් ඇති වැඩක් නෙමෙයි ඒකෙන් වෙන්නේ පින්වතුනි විපාකේ ඩබල් වෙන එක විතරයි අර එන ලියුම් මහත්යට ගැහුවොත් එහෙම ඊට පස්සේ මොකද වෙන්නේ පින්වතුනි ඒක නඩුවක් දාලා ඉවරලා ඒ නඩුවට තවත් දඩයක් වැඩිපුර ගෙවන්න වෙනවා එහෙනම් එක දෙක වෙලා ගෙවන්න වෙන වැඩපිළිවෙලක් තමයි තියෙන්නේ ඔනේ පුංචි දේ බලන්න කල්පනා කරලා හොඳ ආකාරව එහෙනම් දැන් මට කියන්න පින්වතුනි ඔබට බය ඉන්න හිතන එක්කෙනෙක් මේ ලෝකේ දැන් ඔබ මේ සාර අසාර දහම් දෙක හරියට තේරුම් ගත්තා නම් මට කියන්න පින්වතුනි ඔබට බය ඉන්න හිතන එක්කෙනෙක් මේ ලෝකේ ඉතින් එක්කෙනෙක්වත් නැහැ ඉතින් ඔබ බයිනවා කියලා කියන්න පින්වතුනි ඒක ඩබල් කරගෙන මෝඩකමක් කරගන්න එතකොට ඒක අසාර දහම් කුලකයට වැටෙන්නේ තේරුමක් නැති වැඩක් මේ තේරුමක් නැති වැඩක් කරන්න වෙන්නේ පින්වතුනි තව තවත් තමන්ව මේ දුකෙහිම ඇතුළට කිලී යන එක. තවත් මහා පෙළීමකටපත් වෙන එක. ඒක නිසා ඔබ ඔන්න ඔය කාරණා ගැන හොඳට මෙනෙහි කරන්න පින්වතුනි එතකොට ඔබට පුළුවන් මේ ඔය දේවල් ඉවසා දරාගෙන ඉන්න. ඔය අද වෙලා තියෙන්නේ මේවා ඉවසලා දරාගෙන ඉන්න බැරි කම නිසා පින්වතුනි මොකද කරන්නේ අර මේ මට මෙච්චර දඩයක් ගෙවුවනේ කියලා. අර එන ලියුම් මහත්තයාට ගහන වැඩපිළිවෙලක ඉන්නේ. ඉතින් කවදාක්වත් ඒක කරලා වැඩක් නැති බව ඔබ දන්න නිසා පින්වතුනි ඒක නොකර ඉන්න. අදිස්නාන කරන්නේ නැහැ මම මාත්‍රයක්වත් කරන්නේ නැහැ. කොච්චර කළත් කරන්නේ නැහැ. මොකද නිවන් දකින්නවා කියලා කියන්නේ මේ නිවන පූර්ණේ කරන්න යනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. ඒක කරන්න යන කෙනා අප්‍රමාණ කැපකිරීමක් කරන්න ඕනේ. ඒ කැපකිරීම කරන්නේ නැතුව නිවන gedatta ගෙනහල් දෙනවා කියලා එහෙම හිතාගෙන ඉන්න එපා කවුරු. ඒක වෙන්නේ නැහැ කවර කවදාක්වත්. මේක සාක්ෂාත් කරන්න නම් පින්වතුනි මේ උදෙසා කැපවෙච්ච පිරිසක් ඉන්න ඕනේ. ඒකට මම ඔබට කියන්නේ නැහැ සියල්ලන්ටම සිවුරු දාගන්න කියලා. එහෙම අවශ්‍යතාවයක් නැහැ. මොකද තමන්ට බැඳීම් වංකීම් යුතුකම් තියෙනවා නම් එකපාර සිවුරු දාගන්න එක සුදුසු නැහැ. වංකීම් යුතුකම් නැත්තම් සිවුරු නොදා ඉන්න එක සුදුසුත් නැහැ. ඉතින් ඒක ලෝක සත්‍යයට එවත් ඔබට උරුම දෙයක් නේ. ඒක ඔබ තීරණය කරන්න. හැබැයි කොහොම කළත් පින්වතුනි පැවිදි වුණත් ගිහි වුණත් මේ හැමෝටම යන්න තියෙන එක මග. අන්නේ මගට ඇවිදින්න කටයුතු කරන්න පුළුවන් නම් හරි. මොකද අපේ විපාක අපිට අරගෙන ඉන්නේ. මේ හැම එකක්ම අපේ විපාක. ගිය සතියේ මම ඔබට මේවා මතක් කරලා දුන්නා මම ගිය සතියේ ටික ආපව මතක් කරලා දෙන්න. මොකද ගිය සතියේ හොඳ සාර දේශනාවක් ඇදුනේ. නමුත් වර්ෂාව නිසා සමහර දාඩ ඔබට බාධා වෙන්නේ නැති එක. ඔබ මෙහෙම හිතන්න එක්තරා පුද්ගලයෙක් ඔබට ගලකින් ගහන්න ඉන්නවා ඒත් එක්කම පිංගුතුනි අකුණක් ගහලා ගල් පර්වතයකට ඒ ගල් පර්වතෙන් කෑල්ලක් කැඩලාවිල්ලා ඔබට වදිනවා දැන් අර මිනිස්සයා ඔබට ගහ ගලකින් ගහපු එකත් අර ගල් පර්වතේ කෑල්ලක් කැඩිලාවිල්ලා ඇඟේ වැදිච්ච එකත් ගත්තට පස්සේ දැන් ඔබ ඕකෙන් කාට විතරද බයින්නේ අර මිනිස්සයට විතරයි බයින්නේ. ඉතින් ඇයි ගල් පර්වතයට බයින්නේ නැත්තේ? ඇයි ගිහිල්ලා ගල් පර්වතයට ඔළුවෙන් එකක් අයින්නේ නැත්තේ? මගේ ඇඟේ ගල් වැද්දුවා කියලා. එද ගල් පර්වතයෙන් ඒ කැඩිලාවිල්ලා වැදිච්ච කෑල්ල වැදුනහම රිදුන්නේ නැද්ද ඔබට? රිදුනා. එහෙනම් පින්වතුනි ඒත් ඔබේ උරුමේ නේද ඔය හම්බුනේ? ඉතින් ඔබගේ උරුමේ ඔබට හම්බෙද්දී පින්වතුනි ඔබ ගල් පර්වතයට බයින් නැති වුණාට ඇයි ඒක මිනිස්සෙක් කළා කියලා හිතලා මිනිස්සයට බයින්නේ? ඇයි මිනිස්සෙක් කළා කියලා හිතලා වෛර කරන්න යන්නේ? තේරුමක් නැති වැඩක්. ඔය ආවේ ඔබගේ විපාකේ. අර ගහ ගල ගහපු එකයි මොට්ටයා. ඒක සබාධාමේ වදකෙක් වුණා. ඔබගේ විපාක ඔබට ගෙනත් දෙන්නේ ඒ කර්ම ශක්තියක් ඇති කරගත්ත ගොන් රජෙක් වුණා ඒක. ඒ දහම් අවබෝධය නැති නිසා. දහම් අවබෝධයක් ලබාගත් කෙනෙක් පින්වතුනි කවර කවදාවත් ඔහෙ තැන්ට යොමු වෙන්නේ නැහැ. ඉතින් ඒකයි මම ඔබට කියන්නේ පින්වතුනි ඔබ බොහොම පරිස්සමෙන් කටයුතු කරන්න. කාට හරි ගහන එක විතරක් නෙමෙයි පින්වතුනි කට පාවිච්චි කළත් පුළුවන් මහා විනාශයක් කරගන්න තමන්ට. හිත පාවිච්චි කරගෙනත් පුළුවන් තමන්ට මහා විනාශයක් කරගන්න. ඒකයි මම ඔබට හැම තිස්සෙම කියන්නේ පින්වතුනි ඔබට ලොකු යුතුකමක් වගකීමක් තියෙනවා. ඔය ඉගෙන ගන්න එකයි ළමයි හදාගන්න එකයි ඊට පස්සේ ළමයින්ට කන්න බොන්න දීලා රස්සාවල් කරගෙන ඔය ටික විතරක් නෙමෙයි ඔබට තියෙන වගකීම. එමත් වගකීම් යුතුකම් තමයි. හැබැයි ඊට වඩා එහා ගිය මහා ලොකු වගකීමක් යුතුකමක් තියෙන ඔබට අමතක වෙච්ච. ඒ තමයි පින්වතුනි ඔබගේ චිත්ත පාරිශුද්ධිය උදෙසා කටයුතු කරගන්න ඕනේ. නැත්නම් ඔබට මහා විනාශයක් සිද්ධ වෙන්නේ. එදාට කවුරුත් එන්නේ නැහැ.
ඒ චිත්ත පාරිශුද්ධිය උදෙසා කියලා කියන්නේ පිංගුතුනි අධික ලෝභ සහගතයි නම් ඔබගේ හිත වහ වහ ඔබ කටයුතු කරගන්නනේ ලෝභ සහගත තත්ත්වෙන් මිදෙලා යන්න. අධික දේශ සහගත නම් අධික මෝහ සහගත නම් ඔබගේ හිත වහ වහ ඔබ කටයුතු කරගන්නනේ ඔතනින් මිදෙන්න. ඒකට ඔබ කොච්චර කාලයක්ද ජීවිතේ තියන්නේ කියලා ඔබ හිතලා බලන්න. අපරාධයක් කරගන්නේ නැත්නම් පිංගුතුනි මොකද වෙන කවුරුත් එන්නේ නැහැ ඔබගේ පිහිටට අන්තිම ඩිතුරු වෙන්නේ ඔන්න ඔය ටික විතරයි. කොච්චර කාලයක ඔබ ලෝභ දේශ මෝහ සහගතව කටයුතු කළාද ඒ කටයුතු කිරීම තුළ කොච්චර නම් අකුසල විපාක රැස් කරගත්තද කියන්නේ ඒ ටික ඔබට ආපහු ගෙනත් දෙනවා කවුරු හරි කෙනෙක්. ඉතින් ඒක නිසා අපි හැමතිස්සෙම පින්වතුනි හිතන්න ඕනේ කවුරු හරි ඔබට ගහනකොට ඒ ගහන කෙනා ගැන නෙමෙයි ඔබ ගැන හිතලා බලන්න ඔබට ගහනවද වදිනවද කියලා. ඒකයි අපි ගිය සතියේ සාකච්ඡා කළේ. කවුරු හරි ඔබට ගහනකොට ඔබේ පැත්තෙන් හිතලා බලන්න ඔබට ගහනවද නැත්නම් ඔබට වදිනවද කියලා. ගහනවද වදිනවද? වදිනවා. ඒ අනිත් එක්කෙනාගේ පැත්තෙන් බැලුවොත් තමයි ගහනවා කියන එක තියෙන්නේ. ඔබගේ පැත්තෙන් බැලුවොත් ඔබට තියෙන්නේ වදිනවා කියන එක. එහෙනම් වදිනවා කියන එක ඇතුලේ පින්වතුනි පුද්ගලෙක් නෑනේ. ඒක අර ගලකට හෙනයක් ගහලා ඉවරලා වදින ගල් පතුරත් එකයි. තව මිනිස්සෙක් ගහන එකත් එකයි. තව පොඩි ළමෙක් අඹගෙඩියකට ගලකින් ගහනවා ඒක ඇවිල්ලා වදිනවා එංගේ. ඒකත් එකයි. ඔබට තියෙන්නේ ඔබගේ විපාකයේ හම්බෙන එක විතරයි. ඉතින් ඒක නිසා පින්විතනි ඔබගේ විපාකයේ ඔබට හම්බෙද්දී ඒකට අවනත වෙලා කටයුතු කරන්න. මම ඒකෙන් කියන්නේ සියලුම විපාක එනකම් බලාගෙන ඉන්න කියලා නෙමෙයි. එහෙම ඉන්න අවශ්‍යතාවයක් නැහැ. අපි හොඳ ආකාරම දන්නවා අනන්තර සමනන්තර ප්‍රත්‍යවලට අනුකූලව තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ. එහෙනම් ඔබට පුළුවන් ක්‍රමයක් තියෙනවා නම් යන්තමින් මේ නිවන සාක්ෂාත් කරගන්නකම් සමනන්තරයක් හදන්න නැතුව ඉන්න. අන්න එතනින් යන්තමින් ගැලවිලා හිටිය හැකි. හැබැයි ඉතින් හැමදාම සමනන්තර වෙනස් කර කර ඉන්නවා කියන දන්න ඉතින් තේරුමක් ඇති වැඩකුත් නෙමෙයි අන්තිමට. ඒක නිසා තමයි කියන්නේ පිටු ග්‍රහ අපල ආදි වශයෙන් දේවල් වලට කරන්න කියන දේවල් අපි ප්‍රතික්ෂේප කරන්නේ නැත්තේ ඒකයි. අපි කවදාකවත් ඒවට මිත්‍යා දෘෂ්ටි කියලා කියන්නේ නැත්තේ ඒකයි. ප්‍රාණඝාතයක් කිරිනවා නම් ඒක මිත්‍යා දෘෂ්ටියක්. නමුත් අර දේවල් පිංගුතුනි මේ ඍෂිවරු ලෝකෙට පහළ වෙලා ඒ ඍෂිවරුන් විසින් මේ යම් සුවයක් ලබා ගන්න මිනිසුන්ට දේශනා කරපු දේවල්. එහෙනම් ඒවෙන් කෙරෙන්නේ මොකද්ද? හැමතිස්සෙම තමන්ට තියෙන සමනන්තරය වෙනස් කරනවා. ඔබගේ දැඩි ඔලුව කැක්කුමක් ආවට පස්සේ පිංගුතුනි ෆෙනඩෝල් දෙකක් ඔබ බොනවා කියන්නේ ෆෙරසිටමෝල් දෙකක් ඔබ ගන්නවා කියලා කියන්නේ ඒ තුලම මොකද කරන්නේ? ඔබ සමනන්තරය වෙනස් කරගන්නවා අර කර්ම ශක්තිය තවදුරටත් බහින්න බැරි වෙන්න. ඔබ මොකක් හරි මෙඩිකල් චෙකප් එකක් කරගන්නවා කියලා කියන්නේත් එහෙම වැඩ පිළිවෙලා. එහෙනම් ඒව නොකර ඉන්න කියලා කියනව එහෙම නෙමෙයි. ඔබට පුළුවන් මට්ටමින් සමනන්තර වෙනස් කරගන්නේ අනන්තර බහිනේ නැති වෙන්න. හැබැයි හොඳට මතක තියාගන්න පින්වතුනි ඒ සමනන්තරේ හැදුනට පස්සේ අනන්තරේ බහිනවා ඒ ලියුම ගේන කෙනාට ගහන්න දොඩන්න බයින්න යන්න එපා. අද මේ වැඩි හරියක් වෙන්නේ ඔන්න ඔය දේ. මොකද මේක අවබෝධයක් නැති නිසා. එතකොට ඒ කාන්තේම සාරධමයක් දරාගෙන ඉන්න පිරිස් නෙමෙයි නේද ඔය? සාරධමයක් දරාගෙන ඉන්න කෙනා නම් සාර උදේන හැමතිස්සෙම කරන්නේ. සාර උදේ කියලා කියන්නේ මේ ඇසුරු කිරීමෙන් මේ දුකට පිළියමක් ලැබේ. අසාර උදේ කියලා කියන්නේ මේක කොච්චර ඇසුරු කළත් මේ දුකට පිළියමක් ලැබෙන්නේ නැහැ. එහෙනම් යමෙක් අසාර උදේ ඇසුරු කරනවා කියලා කියන්නේ තාම සම්මාදිටියට පත් වෙලා නැහැ නේද ඒකෙනා? නිරන්තරයෙන්ම හිත නැඹුරු වෙන්නේ අර අසාර උදේම ඇසුරු කරන්න නම්. ඒ කියන්නේ ආ සාර උදේත් අසාර උදේත් කියන දේ වෙන් කරගෙන හඳුනගෙන නැහැ නේද?